මෙයාට කියන්නේ කෙටිරි බණුව කියලා. සමහරු පොරෝ පතල්ලා පැතලි බණුව කියලාත් කියනවා. මෙයා සර්පෙක් නෙමේ. ඒ වගේම මෙයා විශේෂිත සත්වයෙකුත් නෙමේ. සාමාන්‍යයෙන් මෙයා දෂ්ට කරන්නේ හෝ සපා කන්නේත් නැහැ. මෙයාගෙන් සාමාන්‍යයෙන් කාටවත් අනතුරක් වෙන්නේ නැහැ. ඒක හින්දා නිවසාවට මෙයා හම්බ වුණා කියලා ඔයාලට බය වෙන්න දෙයක් නම් නැහැ. ලෝකෙ පුරාම මෙයාලගේ පවුලේ සමාජිකයින් 30,000ක් පමණ විසිරලා සිටිනවා. ලංකාවේ විශේෂ කීපයක්ම හමු වෙනවා. සමහර විට ඔබේ නිවසාවට විවිධ වර්ණ පරාසයෙන් මෙයාලා හම්බෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ මෙයාලගේ පරිසරයේ සාධකත් එක්ක. සමහරු අතර මතයක් තියෙනවා මේ සත්වයාව දෙකට කැපුවොත් නැවත හිසක් වර්ධනය වෙලා තවත් සත්වෙක් බවට පත් වෙනවා කියලා. හැබැයි ඒ කතාව වෙන කිසිම සත්‍යතාවයක් නැහැ. ඒක හින්දා මේවා අත්හදා බලන්න කියලා මේ සතාව දෙකට කපන්න යන්න නම් එපා. මේ සතා ගමන් කරන මාර්ගයේ කිසියම් ඇලෙන සුළු ද්‍රාවණයක් මුදා හරිනවා. සමහර වෙලාවට මෙයාගේ පාර දිලිසෙන ස්වරූපකින් අපිට පේන්නේ. ඒක හින්දා දෙත සහිත සිසිල් පරිසරයට තමයි මෙයාලා ප්‍රිය කරන්නේ. ඒක හින්දා බොහෝ වෙලාවට වැහි කාලවලදී අපිට මෙයාලව නිතර දක්න ලැබෙනවා. අනිත් කාලවලදී මෙයාලා දෙත සහිත අඳුරු තැන්වල සැඟවිලා ජීවත් වෙනවා. ඔබටත් ඔබේ නිවස ආසන්නයෙන් මේ වගේ කෙනෙක් හමු වුණොත් බය වෙන්න එපා එයාට. මොකද එයාගෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේම එයාට කරදර කරන්න යන්නත් එපා. අපිට වගේම මේ ලෝකයේ අයිතිය එයාලටත් තියෙනවා. ජීවත් වීමේ අයිතිය එයාලට තියෙනවා. ඒකෙන් ද අපි වගේම එයාලත් ජීවත් වෙන්න ඕන. තවත් මෙවැනිම වීඩියෝ එකක් ඔබට අරන්ගෙන බලාපොරොත්තු වෙමි. එහෙනම් ඔබෙන් සමු ගන්නවා මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔබට පහසුවේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔබේ අදහස් පහල් කමෙන්ට් දෙවි පළ කරන්න අමතක කරන්න එපා. මොකද ඔබේ අදහස් අපිට ඉතාම වැදගත්.